වෙළඳාම් කටයුතු වලට හොඳයි, රැකියාවට හොඳයි. ඒ වගේම වහිනා දේවල් වැඩි ගන්න පුළුවන්. යුග ජීවිතය යම් ආකාරයකට දුකට බාධා දුර වෙලා සතුට සමාදානිය වැඩි වෙනවා කියලා තේරුම් ගන්න. ඒ වගේම ස්ථානයේ කාර්යාලයේ රැකියාවේ යම් ආකාරයක වෙනසක් තනතුරු වල වෙනසක් සිද්ධ වෙන පුළුවන්කමක් තියෙනවා. මේ අලුත් අවුරුද්දේ පස්සේ සිද්ධ වෙන ප්‍රධාන විශාල ක්‍රමාවලිය බලපත් වෙන එක. එතකොට මේ උෂබ ලග්නයෙන් උපන් අය ඒ නිසා කටයුතු සම්පාදනය කරගන්නකොට එයා කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. සමහර තැන්වලදී උඹට මාරක බය, එහෙම නැත්නම් සත්තු බය, ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙන සිංහල ලග්න හිමි ඔබ ඉන්නවා නම් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. පොදු වෙන්නේ මේ දේවල් අපි කියන්නේ අවුත්කිරිකව කරන්න පුළුවන් මේ ශාන්තිකරණයක් වගේ මාර දෙයක් තියෙනවා. තමන්ගේ ශාස්ත්‍රෝරයන් වහන්සේ මුල් කරගෙන ඉවර වෙලා ඉරිදා දවස්වලට එකින් තමන්ගේ ලග්නාධිපතිය බලගතු කරගන්න. ආගන්තුකයන්ගෙන් අමුත්තන්ගෙන් උදව් උපකාර ලැබෙන අලුත් දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන්කම ඔබ ව්‍යාපාරිකයෙක් නම් නව නිෂ්පාදන කරා යොමු වෙන්න. නයිගණ දුර වලින් පව වාසාවක තත්ත්වයන් අත්පත් කර ගන්න පුළුවන්. ආදායම වැඩි වෙනවා. උත්සාහයක් නැතුව සමහර ධනෙ ගන්න පුළුවන්කමක් පවතිනවා. ලොතරැයි දිනු ඒ වගේම සාපේක්ෂව ගත්තොත් රේසුදු ආදී දේවල් වලින් පව ජයග්‍රහණ අත්පත් කර ගන්න පුළුවන්කමක් පවතිනවා. පෞලේ කෙනෙක්ට ටිකක් විපත්දායකයි. මේ දවස්වල හැම තැනම ලෙඩ නේද? තාම ප්‍රතික්ෂා ගත්තේ නැද්ද? එහෙනම් අදම ගන්න සෙම් ප්‍රතිශ්‍යාව හිසරදය, නාසයෙන් සොටු දියර ගැලීම, කැස්ස උන, ඇඟපත වේදනාව ඇතුළු සෙම් රෝග 16කට ක්ෂණික සහනය ගෙන දෙන මෙය දිනපතා පානය කරන්න. 100%ක් ස්වභාවික ශාකසාර වලින් හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා විසින් නිෂ්පාදනය කර ඇත. ලෙඩක් හැදෙන්න කලින් ඔබත් පානය කරන්න. ප්‍රතික්ෂා මිල රුපියල් 1000ක් පමණයි. දැන්ම 0754950750 අංකයට කෝල් කර හෝ WhatsApp මැසේජ් එකක් එවා නිවසටම ගෙන්වා ගන්න. අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා TV6න අද නරඹන සහෝදර හේතුන් සියලු දෙනාට. බක්මාසේ උදාවත් එක්ක ඔබ බලාගෙන ඉන්නවා ලග්නෙන් ලග්නයට කොහොමද ලග්න බලාපොරොත්තුවල කැසිරීම තමන්ට හොඳයිද රටයිද අනාගතයේ කොහොම වේවිද අලුත් අවුරුද්දක් එක්ක වාසනාව උදා වේවිද මේ කියන තොරතුරු ඔබ හොයනවා නේද? අනේ හොයන නිසා වෙන්න අපි අද තීරණය කරා ලග්න බලාපොරොත්තු සහනක් ඔබ ඉදිරිපත් කරන්න ලංකාවේ සිටින ප්‍රවීණතම ජ්‍යොතිර්වේදියෙක්ගේ සහය ලබාගෙන එතුමන් රූපවාහිනියෙන් ඔබ හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ගුවන් විදුලියෙන් ඔබ හඳුනාගෙන තියෙනවා. ඒ වගේම YouTube මාර්ගයෙන් ඔබ හඳුනාගෙන තියෙනවා. එනමයි අපි අද කතා කරන යෝතිවේදිකමා ආචාර්ය කැලුම් ගුණතිලක මහත්මයාත් එක්කයි අද අපි කතා කරන්නේ. උතුමාගේ යොන සුන්දරසක් ෆයිසන් පොලිස්. වර්තමානයේ වැඩ කටයුතු කොහොමද කියලා මුලින්ම අහන්න ඕනේ. මොකද ග්‍රාමත ජනප්‍රිය කාලයේ තමයි මේ දවසේ උතුමා කතා කරන්නේ. මේකත් සෙක්ෂන් අනුරුවත් එක්ක උතුමා රටේ ජනතාවට තමයි සුදුසුම. ඉතින් කියන කොහොමද මේ දවසේ කරගන්න යම් කිසි කාර්යබහුල බලයක් තියෙනවා. මොකද අපි වගේ නැක සම්බන්ධව සාකච්ඡා ආදී දේවල් අපි කරනවා. ඒ වගේම අනිත් දිවිනාලිකාවක් තමයි ඒ කියන්නේ කරගන්න පුළුවන් දේවල් සාකච්ඡා කරනවා. මේ දේවල් එක්කලා ටිකක් මුල් කවුරුද කලින් බොහෝ සෙනඟක් බලාපොරොත්තු වෙනවා. මේ තමයි ගෙවදරවල අනුචරියා කරන්නේ. මම වාස්තු විද්‍යාවට කටයුතු කරන නිසා දැන්මයේ මේ කොස්සල ජීවල් වල අපි මහජාතිය විද්‍යා කරගනිමි ජීවිත කාලය පතරදී ඒ වගේ බොහෝ තැන්වල අපි සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි කාර්යබහුල කාලයක් නැති තමයි අංගන නිදර්ශනය අපි කාලය කරන්නේ. දැන් අපි තුමා සමාජ කරා මේ මොනරල් දේවි නාලිකාව පිළිබඳව සමාජ මාධ්‍ය රූපයට කරමින් දැවැන්ත ප්‍රචාරණයක් උදා එම ආයතනයේ සර්මාහි නායකවරුන් දායකුනේ ඔබතුමා ඇයි වැඩසටහන සිදු කරනවා? ඔව් සෑම සතියකම එක වැඩසටහනක් අපි ස්ථාන බලාපොරොත්තු වෙනවා. ආරම්භයේදී පළවෙනි සිකුරාදා දවසේ කරලා ඊළඟ ගොඩක් රට අංගවල හොඳයි. ඔබට ආචාර්ය කැලුම් ගුණධර්ම මහත්මයා ඉදිරියේදී මාරටින් නාලිකාවෙන් දැක ගන්න පුළුවන් වේවි. වගේම සියත නාලිකාවලම නැකත් ප්‍රසිද්ධ ප්‍රමුඛ වෙලේ යෝග්‍ය අවධානයේ සේවය ඔබට ලබා දෙන මේ සියලුම දේවල් ඔබ වෙනුවෙන් තමයි කරන්නේ. ඒකෙන් බලවත් මතක් කරන්න ඕනේ. අද අපි ආවේ ඔබතුමාගේ මේ කටයුතු එක්කම රටේ ජනතාවට විවිධ නාලිකා ඔස්සේ ලබා දෙනවා ලග්න බලාපොරොත්තු. අපි නරඹන අපේ ආදරණීය හිතුවක් අපි හිතුවා ඔබතුමාගේ ලග්න බලාපොරොත්තු අලුත් අවුරුද්දාවත් එක්ක ලබා දෙන්න. කොතරම් අපි මේෂ ලග්න ගත්තොත් එහෙම මේ අවුරුද්ද උදාවේදී ලග්නාධිපති පූජ්‍ය වගේම රවිකිර තරගේ නම වෙන්නේ ඉන්නවා. ගුරු ඉන්නේ ලග්න ගත්තා. මේ කියන කාරණා එක ගත්තා.
සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ කාල පරිච්ඡේදය සාපේක්ෂව ගත්තාම හොඳයි කියලා පෙන්නනවා. නමුත් අන්තිම මේ මේෂ ලග්නෙ උපන්න අයට මේ අලුත් අවුරුද්ද ධන ලාභ ලැබෙන අවුරුද්දක් වගේ පෙන්නනවා. රැකියාවෙන් තමන්ට අහිමිවෙච්ච මුදල් තියෙනවා නම් එහෙම නැත්නම් තියෙනවා මේ සමහර වැටුප් වර්ධක ලැබෙන නැතුව කාලයක් තිස්සේ තිබිලා ඒ ලැබීම එහෙම නැත්නම් ගිර වෙලා තිබිච්ච වැටුප් එහෙම නැත්නම් කාලයක් තිස්සේ නොලැබිච්ච මුදල් වගේ දේවල් එක වතාවේ ලැබෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට සතුටු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේ ගනුදෙනු ආදී දේවල් වලට රැකී ආරක්ෂා කටයුතු ආදී දේවල් වලට වැටුප් පෙන්වීම ආදී මේෂ ලග්නයේ නායක සුභයි. ඒ වගේම ටිකක් දුෂ්කර දුරබැහැර කටයුතු කරලා නම් තමන්ගේ ගෙවල් ආශ්‍රිතව හෝ එහෙම නැත්නම් අ දුෂ්කර දුරබැහැර කිරීම ක්‍රමවේදයෙන් අයින් වෙලා තමන්ට වාසියක් යහපතක් තියෙන ආකාරයක කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා වෙළඳාම් කටයුතු කරත් හොඳයි, රැකියාවකට හොඳයි. ඒ වගේම වහිනා දේවල් මිලදී ගන්න පුළුවන්. යුග ජීවිතය යම් ආකාරයක දුරු බාධා දුර වෙලා සතුට සමාදානිය වැඩි වෙනවා කියලා පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම යම් විදිහකින් මේෂ ලග්නයේ පාන ඔබ විවාහ අපේක්ෂාවෙන් ඉන්න වයසක කෙනෙක් නම් මේ කාල පරිච්ඡේදයේදී යහපත් සුභවාදී විවාහ මංගල්‍යමය කටයුතු සඳහා ආරාධනා ලැබෙන්න පුළුවන් දෙකඩකුත් තියෙනවා. ඒ වගේම දරුපල අපේක්ෂාවෙන් ඉන්නට දරුපල ලැබීමේ වාසනාව ගැන පවා තියෙනවා. හැබැයි සමහර තැන්වලදී පොඩ්ඩක් ආඩම්බර ස්වභාවයක් පිටුවක් කරගන්න ගතියක් ස්මද වෙන පුළුවන් කමක් තියෙනවා. ඒක සාමාන්‍ය සාපේක්ෂයි කියලා තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. කලක් ගියේ නැති එහෙම නැත්නම් ගොඩාක් කාලෙකින් නොගිය ගමන් බිමන් ආදී දේවල් ඔන්න ආයතනවක් යන්න ඔබට ඉඩ කඩ ලැබෙනවා. ප්‍රිය සමාගම් ප්‍රිය සම්භාෂණ ආදී දේවල් වලට ආරාධනා ලැබෙන උසස් අයගේ පිහිට ආදී දේවල් ලැබිලා තමන් බොහොම සුඛෝපභෝගීව සහ සෞන්දර්යාත්මක ඒ කියන්නේ ලිංග දුකමින් සතුටින් සැපෙන් ජීවත් වෙන්න පුළුවන් මාර්ගයකට පරිසරය සකස් කරගන්න කියලා පෙන්නනවා. ඒ වගේමයි ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා මේෂ ලග්නයේ උපන්න අයද ඉගෙන ගැනීම වලත් මේ කාල පරිච්ඡේදයේදී සෑහෙන ප්‍රමාණයක දැනෙන දියුණුවක් අත්පත් කරගන්න පුළුවන් කාලයක් විතර තමයි මේ කාල පරිච්ඡේදය හඳුනාගන්න පුළුවන්. අලුත් අවුරුද්ද ආවත්තක මේෂ ලග්න හිමියන්ට හොඳයි. හොඳයි අපි මේෂ ලග්න හිමියන් ගැන තමයි කතා කරන්නේ. අපි බලමු කරුණු දෙල මහත් කැපීම. වෘෂභ ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්ද ආවත්තක කොහොමද කියලා. වෘෂභ ලග්නයේ උපන්න අය තව චුට්ට දවසක් ඉන්නවා බොහොම පරිස්සමෙන්. විශේෂයෙන් ගත්තොත් එහෙනම් මේ එළඹෙන මැයි මාසයෙන් පස්සේ තමයි ටිකක් කල හොඳ පැත්ත දෙන්නේ. දෙලොත් මාස දෙක තුනක් අපි නෝ අගෝස්තු විතර නිකන් ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න අවශ්‍යයි. මොකද ඔබ දන්නවා බ්‍රහස්පති ග්‍රහ මාරූපුත් සිද්ධ වෙනවා මැයි මාස පහේදීනකොට. මේ අලුත් අවුරුද්දේ පස්සේ සිද්ධ වෙන ප්‍රධාන විශාල ග්‍රහ මාරූප බවට පත් වෙන්නේ. ඒක එතකොට මේ වෘෂභ ලග්නයේ උපන්න අය ඒ නිසා කටයුතු සම්පාදනය කරගන්නකොට ඒක කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. එතකොටම තමයි ඔබ කරන ක්‍රියාත්මක වීම ආදී දේවල් වලදී ධනය ලැබීම සම්බන්ධ කාරණා වලට මේ මාසේ පහු වෙනකොට නැත්නම් අවුරුද්දේ මැදදී මේ යුනිකියන් මේ යුනි පහු වෙනකොට තමන්ගේ තත්ත්වය සාපේක්ෂවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි තමන් අලුත් රැකියා ආරක්ෂා කටයුතු බලාපොරොත්තු වුණා මේ අලුත් රැකියා ආරක්ෂා කටයුතු ආදී දේවල් ලබන්න වාසනා ගුණය පවතුනවා. ඒ කියන්නේ රැකියාවක් දියුණුවක් සඳහා අලුත් යමක් බලාපොරොත්තු වෙන හිටපු කෙනෙක් නම් අන්න ඔබට මේ අවුරුද්දේ මැද භාගයේ වෙනකොට ඒ කියන්නේ මේ යුනි යුලි අගෝස්තු වගේ වෙනකොට ඒ සඳහා කැඳවීම ආදී දේවල් ලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි සමහර තැන්වලදීම පරිස්සම් වෙනවා. මොකද තමන්ට තිබිච්ච ගෞරවය යම් ප්‍රමාණයකට අඩු වෙන්න ඒවා ටිකක් යම් ආකාරයක පල්ලෙහැට වැටෙන්න පුළුවන් ස්වභාවයක් ආදී දේවල් තියෙනවා. ඒ වගේම තමයි හදිසි ශල්‍ය කර්මයකට වගේ දේකට භාජනය වෙන්න පුළුවන් ඉඩ කඩ තියෙනවා. වර්ෂයේ පළවෙනි මාස තුනේදී ශල්‍ය කර්මයකට භාජනය නොවුනා නම් හතර පහ හය කියන මාස තුන ටිකක් පරිස්සමින් කටයුතු කරන්නට සිද්ධ වෙනවා කියලා පෙන්වන්න කරලා තියෙනවා. ඒ වගේම ස්ථානීය වෙනසක් වෙන්න සිදුවම් එහෙම නැත්නම් ගෙවල් දොරවල් සම්බන්ධ වෙනසක් වාසස්ථානයේ සම්බන්ධ වෙනසක් පරිචය සම්බන්ධව රැකියාව සම්බන්ධව යම් වෙනසක් අපේ රුමිනු වගේ ඇතිවීම ඉඩ කඩ පවතිනවා. නිතර නිතර තමන්ගේ මිත්‍රයන් මුණ ගැහෙන්න තමන් මිත්‍ර කාලයක් ආශ්‍රය කරන කරපු අයව විටින් විට මුණ ගැහෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි කියන කාරණාව තමයි පැහැදිලිව පෙන්වන්න කළා කියන්නේ. හිතවතුන් හිතවතුන් මිතුරියන් මිතුරන් සමග විනෝද ගමන් ආදී දේවල් වලට ඔබට යන්න අවස්ථාවක් ලැබෙනවා කියලා පෙන්වන්න කළා පවතිනවා. ඒ වගේම විවාහ සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ආදී දේවල් වලට වරදක් වෙන්නේ නැහැ. හැබැයි තමන් තනතුරු තනාන්තර දරනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අතේ පැති වලට පවා ටිකක් මෙහෙම ලග්නෙන් උපන්න අය ටිකක් ඇදිලා යන්න පුළුවන් ඉඩ කඩ පවතින එක තමයි පෙන්වන්න කරලා තියෙන්නේ. තරග විභාග ආදී දේවල් වලට අධ්‍යාපන කටයුතු ආදී දේවල් වලට ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. ලේ ධාතුව සම්බන්ධ රෝගී තත්ත්ව ඇතිවීමේ අවධානමක් පිළිබඳවත් ග්‍රහසිද්ධම පෙන්වන්න කරලා දෙන්න. අපි කතා කරේ වෘෂභ ලග්න හිමි ඔබ ගැන. අපි අරමා මිතුන ලග්න හිමියන්ගේ මේ කලබසාව කොහොමද කියලා පොතරංග එතනදී සාපේක්ෂව ගත්තහම මේ ධනෙ ලැබීමේ භාග්‍ය මිතුරු ලග්නෙ උපන්නයි තියෙනවා. හැබැයි ධනෙ පරිස්සම් කරගන්න ඕනේ. ලැබෙන ධනෙ පරිස්සම් කරගන්න නැතින බාධාකාරී ස්වභාව වැඩි කියලා තමයි මිතුරු ලග්නෙ උපන්නයිට පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ වගේම තිබිච්ච මුදල් ප්‍රමාණයත් මොන මොන හරි දේවල් වලට වියපැහැදම් වෙලා අඩු වෙලා යන්න පුළුවන්කමක් පවතිනවා.
බැංකුවල තිබුණු මුදල් වුණත් ටිකක් අනපේක්ෂිත ආකාරයට ගන්න සිද්ධ වෙනවා කියලා තමයි පෙන්වන්න කරලා තියෙන්නේ. ජලයෙන් විදුලියෙන් ආදී දේවල් වලින් ටිකක් පරිස්සම් වෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ස්ථානීය කාර්යාලයේ රැකියාවේ යම් ආකාරයක වෙනසක් තනතුරු වල වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. අලුත් ප්‍රස්තාවකට යන්න නියමිතයි කියලා තමයි පෙන්වන්න කරලා තියෙන කරුණ කියන රැකියා ආරක්ෂා කටයුතු වෙළඳාම් කටයුතු කොච්චර හොඳ වුණත් වියදම් පාර්ශ්ව ඉහළ යාම නිසා යම් කිසි ගැටලුවකට බාධා වීමට ලක්වීමේ එකකට පිළිබඳව පෙන්වන්න කරලා තියෙනවා. අඩුම තරමේ අපි ඔබට කියන්නේ නිතර නිදා ගන්න තැන හරි මේ කාල පරිච්ඡේදයේදී වෙනස් වෙනවා කියන කාරණාව. ඒ වගේම තමන්ගේ සමහර නොතේරුම්කම් වින්දා වචන භාවිතා කිරීමේ ගැටලුකාරී ස්වභාවයෙන්ද නැති ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන් ඉඩකඩක් පෙන්වන්න කරලා තියෙනවා. ඒ වගේම අලුත් ගොඩනැගිලි වැඩ කටයුතු වගේ දේවල් ආරම්භ කරන්න අපි කියන්නේ දේවල් දරවල් හදන්න, නිවාස ඉදිකිරීම හදන්න, ඒ වගේ වැඩ කටයුතු ආදී දේවල් වලට සාපේක්ෂව ගත්තොත් හොඳයි. ඒ වගේම සාපේක්ෂව ගත්තාම අලුත් මිතුරන් මිතුරියන් ඔබව ආශ්‍රය කරන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක්. කොමුණ දේව භක්තිය වැඩි වෙනවා. මුක්තමේ පීඩාකාරී ස්වභාවයෙන් ලක්වීම ඉඩකඩක් පෙන්වන්න කරලා පවතිනවා. වැඩ කරන කට්ටියකින් තමන්ගේ අර්ථ වැඩ ගන්නා වූ තමන් වැඩ ගන්නා වූ අයගෙනුත් යම් කිසි බාධා පීඩාකාරී හිලිහර වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඉතාමත් මහන්සි වෙලා කරන වැඩ කටයුතු වලින් පළ ප්‍රයෝජනයක් ලැබෙනවා. ඒ කියන්නේ වෙනදට වඩා වැඩියෙන් මහන්සි වෙලා තමයි තමන්ට පළ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වැඩ කටයුතු වල ප්‍රතිඵලය ගන්න පුළුවන් කියන කාරණාව පෙන්වන්න කරලා තියෙන්නේ. ඒ වගේම අසල්වාසීන් සමකරන ගනුදෙනු කිරීම වලදී ගොඩාක් පරිසම් වෙන්න ඕන කියන එක අපි ඔබට පැහැදිලිව පෙන්වන්න කරලා දෙනවා. එහෙම නොවුනොත් අනපේක්ෂිත පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්කම පවතිනවා. ඉගෙනීම් කටයුතු ආදී වලට සුළු බාධාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි භාෂා ශාස්ත්‍රයේ නැත්නම් අනිත් භාෂාවල් වගේ දේවල් ඉගෙන ගන්න අධ්‍යාපනික කටයුතු වලදී ඉන්නායට සාපේක්ෂව ගත්තාම හොඳ උසස් අධ්‍යාපන කටයුත්තක් මුල් කරගෙන දුරබැහැරව හෝ විදේශගත වීමේ ඉඩකඩ වාසනාව පවතිනවා කියලා පෙන්වන්න කරලා තියෙනවා. මේ බත් මාසයේ උදාවත් එක්ක කටක ලග්න හිවියන්ට කොහොමද කියලා තමයි දැන් අපි ගැලුමීට මේකෙන් අහන්න සූදානම් වෙන්නේ. කටක ලග්නයෙන් උපන්න අය තරමක් කල්පනාකාරී වෙන්න ඕන තරංග. මොකද හේතුව ඔබ දන්නවා මේ වෙනකොටත් ලග්නාෂ්ටමයේ රාශියක පීඩාකාරී ස්වභාවය ඔබට තවමත් බලපැවැත්වෙනවා කියන කාරණාව. ඒ අතරතුරේදී ඔබගේ රැකියාව පිළිබඳව මුදල් හදල් පිළිබඳව ඒ නිසා පරිස්සම් වෙන්නට අවශ්‍යයි. ආදායම අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන මුදල් හානිකර තත්ත්වයකට පත් වෙන්න පුළුවන්කමක් පවතිනවා. වියදම පාලනය කර ගන්නට ඕන. තියෙන මුදල් ප්‍රමාණය පිළිබඳව යම් ආකාරයකට කොහොමද කටයුතු කරන්න කියන කාරණාව පිළිබඳව සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. අලුත් ආදායම් බදු වලට වගේ දේවල් වලට අහු වෙන්න පුළුවන්. ඒ නිසා ආදායම් බදු ආදී දේවල් ගෙවණේවා හරි වෙලාවට කලට කරන්න කියන කාරණාව මතක් කරලා දෙනවා. රැකී ආරක්ෂා කටයුතු වෙළඳාම් කටයුතු ආදී කඩාවැදින වැටෙන්න පුළුවන්. රැකියාවේ තමන්ට තිබුණු බලයේ තත්ත්වය වගේ දේවල් යම් ප්‍රමාණයකට අඩු වීම ඉඩකඩක් වෙන්න කරනවා. කොමුණත් නොයෙක්ම වලින් හිරිහැර වලට පාත් වෙන්න පුළුවන් සතුරු කරදර ඇති වෙන්න පුළුවන්කම පවතිනවා. ඒකෙන් ටිකක් සැලකිලිමත් වෙන එක හොඳයි කියලා පෙන්වන්න කරනවා. හැබැයි කොච්චර ප්‍රශ්න තිබුණත් ඔබ hina වෙලා ගනුදෙනු කරනවා කතා බහ කරනවා කියලා පෙන්වන්න කරලා දෙනවා. රැකියාවේ යම් ආකාරයක අලුත් වෙනසක් අපේක්ෂා කරන්න පුළුවන්කමක් තියෙනවා. පරිපාලනමය කටයුතු මුල් කරගෙන යම් ආකාරයක නව ව්‍යාපාරික කටයුත්තකට අත ගහන්න මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව ගත්තාම හොඳයි කියන එක තමයි පෙන්වන්න කරලා තියෙන්නේ. ඒ වගේම බොරු කේලම් වලට වගේ ඒවාට අහු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සියුම් සතුරු බලවේග ඔබට එරෙහිව යම් කිසි ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙලා තමන්ගේ අරමුණට තමන්ට බාධාකාරී ස්වභාවයක් ඇති වෙන ආකාරයට පරිසරය සකස් වෙන පුළුවන්කමක් පවතිනවා. උසස් අධ්‍යාපනික කටයුතු වලට විදේශගත වෙන්න පුළුවන්කමක් පවතිනවා. දුර බැහැර ගමන් බිමන් වලට යන්න සිද්ධ වීමේ ස්වභාවය වැඩි කියලා තමයි පෙන්වන්න කරලා තියෙන්නේ. හෘද ආබාධ ආදී දේවල් තියෙන අය තරම පරිසරයෙන් කටයුතු කරන එක හොඳයි කියලා පෙන්වන්න කරලා පවතිනවා. මේ කරුණු කාරණා ඔබට අපි පොදුවේ තමයි කියන්නේ. ඉතින් මේ කියන කරුණු කාරණා වලින් ඔබේ ජීවිතයේ යම් සිද්ධියක් ගන්න පුළුවන් නම් එය ලබාගෙන ජීවිතය සාර්ථක කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ආචාර්ය කැලුම් ගුණතරක මහත්මයාට කියලා ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් තිරේ දිසනා කියලා කතා කරන්න 0792 899 53 53 0792 899 53 53 දොර කතා කරලා කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න පුළුවන්. රාජ්‍ය සම්මානලාභී ආචාර්ය කැලුම් ගුණතරක සිංහ ලග්නයෙන් උපන්න අය ටිකක් කල්පනාකාරී වුණොත් මේ අවුරුද්ද හොඳ පැත්තට හරව ගන්න පුළුවන් අවුරුද්දක්. මිල මුදල් පිළිබඳව ලාභය අඩුයි වගේ දැනෙන්න පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම අඩු වලට කම වඩා පේදීන වියදම වැඩි වීමේ ස්වභාවයක්. ඒක සාමාන්‍යයෙන් හැම ලග්නයකම තියෙනවා. ඉතින් කොමුණ ධනහානි අලාභ වගේ දේවල් පාලනය කරගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. ඒකට සබුද්ධික වුණොත් එහෙම ඔබට මේ தත්ත්වය පාලනය කරගැනීමේ හැකියාව පවතිනවා. හැබැයි එතනදී අර මුදල් පාලනය කර ගැනීමට වඩා තමන්ගේ වටිනා කියලා දවල් සොරසතුරු උදුරුවට ලක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමන් යන තැනදී මුදල් පසුම්බිය පිළිබඳව තමන්ගේ රන් රිදී මුතුමැණික් ආභරණ ආදී දේවල් පිළිබඳව වෙනතට වඩා සැලකිල්ලක් දක්වන්නට ඕන. රැයට නිදාගනි දුනත් සිංහ ලග්නයෙන් උපන් ඔබ මේක අවස්ථාවේදී තමන්ගේ දොර ජනෙල් ආදී දේවල් පිළිබඳව සැලකිල්ලක් දක්වන එක ගොඩාක් හොඳයි.
රැකිරක්ෂා කටයුතු ආදී දේවල් වලදීත් එනිසා යම් කිසි අවධානය නොමැතිවීම නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. විශේෂම කාරණා ඔබගේ අවධානය එක තැනක නැති ස්වභාවය. නැත්නම් අපි කියනවා ගැදර ප්‍රශ්නයක් හෝ අවට ප්‍රශ්නයක් වෙනත සමාජීය ඔබට අනවශ්‍ය ප්‍රශ්නයක් හම්බෙයි ඇඟමතට දාගෙන ඒව ගැන කල්පනා කරලා ඔබගේ ફોකස් එක නැතිවීමක් නැත්නම් අවධානය නැතිවීමක් සිද්ධ වීම ඉඩ කඩක් වුන නිසා ඒ වෙන ලොකු සැලකිල්ලක් දක්වන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි තමන් සමහරලාට කරන වැඩ කටයුතු ආදී දේවල් වලට දරන මහන්සිය සෑහෙන ප්‍රමාණයකට බාධාකාරී ස්වභාවයක් පීඩාකාරී ස්වභාවයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. සමහර තැන්වලදී ඔබට මාරක බය එහෙම නැත්නම් සත්තු බය ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔන්න සාමාන්‍යයෙන් අපි සමහර කෙනා කැලෑවල සත්තු බලන්න වගේ යන සිංහල අග්නි හිමි ඔබ ඉන්නවා නම් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ සත්තු උද්‍යාන වලට වගේ දේවල් වලට යනකොට ඔය අලි ඉන්න තැන්වලට එහෙම යනකොට ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. නොසුදුසු අයගේ ආශ්‍රයයට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසාම පෞලිය අසමගිකම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. යුග ජීවිතේ ප්‍රශ්න පීඩා ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. සමහර තැන්වලදී වැඩ කරන සේවකයන්ගෙන් පවා තමන්ට ප්‍රශ්න පීඩා ඇති වෙනවා කියලා තමයි ග්‍රහ සිත්තම වෙනස් කරලා තියෙන්නේ. නැත්නම් පෙන්නුම් කරලා තියෙන නිසා ස්ථානීය වෙනසක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න. ඒ නිසා ඔබගේ බුද්ධිය මේ කාලෙදී හැඟීම් වලට යටපත් වෙන්න දෙන්න එපා. ඒ කියන්නේ හැඟීම් වලින් බුද්ධියව යටපත් කරගන්න දෙන්න එපා. බුද්ධිය පාවිච්චි කරලා හැඟීම් යටපත් කරගන්න. ඒ වගේම එහෙම කරගත්තොත් ඔබට උසස් ධර්ම ශාස්ත්‍ර ආදී දේවල් ඉගෙන ගන්න වාසනාව පවතිනවා. ඒ තුලින් අන්‍ය භාෂාවල් පවා ඉගෙනගෙන යම් කිසි දියුණුවක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. කළු මාත්මය කියපු ලග්නත් එක්ක සිංහ ලග්න ධාරකයට ඔබතුම නිතරම කිව්වේ පරිස්සම් වෙන්න කියලා. ඒ කියන්නේ අලුත් අවුරුද්දත් එක්ක මොකද මේ අලුත් අවුරුද්ද ගන්නකොට මේ වෙනකොට රාහු ගමන් කරන ස්ථානය උන්ට දෝෂ සහගතයි. ඒ වගේම කුජ ගමන් කිරීම දෝෂ සහගතයි. මේ කියන කාරණාත් එක්ක ගත්තහම ඔවුන්ට ටිකක් සමහර තැන්වලදී අපි කියනවා පින යටපත් වෙනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. වෘත්තිමය අනපේක්ෂිත ගැටලුකාරී ස්වභාවය ඇති වෙනවා. මානසික ඒකාග්‍රතාවයේ බාධාකාරී ස්වභාවය ඇති වෙනවා. ඒ කියන්නේ මම මේ කොයි වැඩේද කරන්න කියලා කියන්නේ හිතේ දෙගිඩියාවක් නේද? මේකද කියලා. අපි අර කියන්නේ සාමාන්‍යයෙන් අර අපි මීටරක් කතා කරනකොට අපි කියවනේ HSC කියලා අන්නේ ඒ වගේ දැන් දෙපැත්තට වැරෙන ගැටියකට එන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය සිංහලක් නෙවෙයි එහෙම නෙවෙයි. හිතුව තිතුවක් කරන දේ කරන්න පුළුවන් හැකියාවත් නමුත් මේ කාලේ අපි චංචල භාවයක් දෙනවා. අන්නේ චංචල භාවයත් එක්කලා රස්සාවට දෙන අවධානය අඩු වෙනවා, විවාහයට දෙන අවධානය අඩු වෙනවා, අධ්‍යාපනයට දෙන අවධානය අඩු වෙනවා, තමන්ට දෙන අවධානයත් අඩු වෙනවා. එතකොට ඔය හදිසි අනුතුරු වගේ දේවල් උනත් වෙන්න පුළුවන් නමක් තියෙනවා. දැන් කියලා මහත්මේ මේ මට හිතෙනවා මේ සිංහල ලග්නය ගැන වැඩිදුර අහන්න ඕනේ. මොකද කියපු ලග්නත් එක්ක මේ මට බැරර කරමක් දැනුනු නිසා මේ සාමාන්‍යයෙන් මේ සිංහල ලග්න ධාරීන්ට පොදු වෙන්නේ මේ දේවල් අපි කියන්නේ පෞද්ගලිකව කරන්න පුළුවන් යම් කිසි ශාන්තිකරණයක් වගේ මොනවාරි දෙයක් තියෙනවා නම් නැත්නම් පෞද්ගලිකව වැඩි වශයෙන් ජනපත් පරීක්ෂා කර ගන්න ඕනේ තමන්ගේ පෞද්ගලික යෝග්‍යතාවය කියලා කියන එක. ඔය එක පැත්තකින් පරීක්ෂා කරගන්න කාරණාව කියන එකත් හොඳ දෙයක්. ඊට වඩා දැන් මෙතනදී ළඟදී තියෙන්නේ කොහොමනම් සිංහල ලග්නයෙන් උපන් අයට පුළුවන්කම පවතිනවා නම් තමන්ගේ ශාස්ත්‍රෝරයන් වහන්සේ මුල් කරගෙන ඉවර වෙලා ඉරිදා දවස්වලට බෝධි පූජා දෙන්න අපේ බුදුරජාණන් වහන්සේව සීපත් කරලා තමන් අදහන දෙවි කෙනෙක් ඉන්නවනම් එයාටත් පින්වත් වෙන්න උනගා හිතාගෙන ඉරිදා දවස් 7ක් හෝ 9ක් එක දිගට බෝධි පූජා පවත්වන්න පුළුවන්කමක් පවතිනවා නම් ඒකෙන් තමන්ගේ ලග්නාධිපතිය බලගතු කර ගන්න පුළුවන්. තමන්ගේ ලග්නාධිපතිය වෙලා තියෙන්නේ රවි. සිංහ ලග්නයේ ලග්නාධිපති රවි. ඒ රවි කියලා කියන්නේ ස්ථිර ආත්මකාරක ග්‍රහය. නැත්නම් ස්ථිර වශයෙන් ආත්මය ගැන කතා කරන ආත්ම ශක්තිය ආදී දේවල් වලට බලපාන ආත්මකාරක ග්‍රහයක්. එතකොට රවි බලවත් වීම හරහා සිංහල ලග්නයෙන් උපන්න අයට ඉදිරි කාල පරිච්ඡේදයේ අර කියන වෙනෙන ස්වභාවය අත්පත් අයින් කරගෙන යම් කිසි විශ්වීය ආශිර්වාදයක් ගන්න පුළුවන් ඉඩකඩ පෙන්නුම් කරන ඒ වගේම මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන එකත් ගොඩාක් හොඳයි. ටීවී සිංහනත නරඹන අපේ හිතවතුන් ඉදයි සිංහල ලග්නයේ පවන මෙච්චර ඇයි ස්පෙෂල් වැඩි සැලකිල්ලක් කියලා ඔවුන්ට ටිකක් හොඳ නැහැ ටිකක් අප්ලයි කියන සදා වැඩි තුරතුරු වෙනස් වෙයි මෙවැනි ලග්නයක් ආවොත් මම මුතුමාගෙන් ප්‍රශ්න කරන්න අමතක කරන්නෙත් නැහැ. කන්‍යා ලග්න හිමියන් ගැන අපි අහමු කොහොමද ඔවුන්ට තත්ත්වය කොහොමද? කන ලග්නයේ උපන්න අයට නම් සාපේක්ෂව හොඳයි. මොකද නොයේ ක්‍රමවලින් ධනය ලබන්න පුළුවන් වාසනාව තියෙනවා. ඒ වගේම තමයි ණයතුරු ස්තිබුර නම් ඒ වගේම පවා නිදහස් වෙන්න පුළුවන් ඉඩකඩ ටිකක් වැඩි කියලා අදහස තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ වගේම රැකී ආරක්ෂා තනතුරු ආදී දේවල් වලින් උසස් වෙනවා, වැටුප් වැඩි වෙනවා. ඒ වගේ වෙළෙන්දාම් කටයුතු වගේ දේවල් වලින් දියුණු පමුණු කරගන්න පුළුවන් හැකියාව ශක්තිය පෙන්නුම් කරලා තියෙනවා. සතුරු බලවේග තිබුණා නම් ඒවා බිඳ ගන්න, ඒ වගේ ජයග්‍රහණපත් කර ගන්න පුළුවන්කම තියෙනවා. පිටපලාත්වල ඉන්න අයත් එක්ක මිත්‍ර සම්බන්ධකම් නෑදෑ සම්බන්ධතා වර්ධනය කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් කාලයක් තිස්සේ දුර බැහැර ඥාතියෙක්ව මුණ ගැහෙන්න ගිහිල්ලා තිබුණ නැත්නම් ඔන්න මේ කාල පරිච්ඡේදයේදී එහෙම ඥාතියෙක්ව මුණ ගැහෙන්න යන්න පුළුවන්කම තියෙනවා.
ආගන්තුකයන්ගෙන් අමුත්තන්ගෙන් උදව්පකාර ලැබෙන අලුත් දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඔබ ව්‍යාපාරිකයෙක් නම් නව නිෂ්පාදන කරා යොමු වෙන්න. ඒ තුළින් ඔබට අලුත් ධනයක් ඒ වගේම අලුත් ආර්ථිකයක් බය නැතුව හදා ගන්න පුළුවන්කම අපවත් වෙනවා. ඉතින් කාල පරිච්ඡේදයේදී ඔබගේ ජීවිතයට ආර්ථිකයට සාපේක්ෂව හොඳයි. හැබැයි ටිකක් තමගේ ගමෙන් නගරයෙන් ඈත් වෙලා වැඩ කටයුතු වලට වෙලෙල දාන කටයුතු යන්න සිද්ධ වෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. සමහර කාලවලදී සමහර තැන්වලදී කම්මැලිකමක් ඇති වෙනවා. ඔන්න ඔය කම්මැලිකම නම් ඔබ පරාජයට පත් කර ගන්නට ඕන වෙනවා. ඒ වගේම කුණිසතුන් හින්ද පුංචි පුංචි කරදර එන්න පුළුවන්කමක් තියෙනවා. ඒකත් යම් ආකාරයකට ගැටලුවක් පීඩාකාරී ස්වභාවයක් කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඉගෙන ගන්න ඉන්නව දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට හොඳයි. ජයග්‍රහණත්පත් කර ගන්න පුළුවන්කම දෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනික කටයුතු වලට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට ඔබේ සමය වර්ණය ගැන ඔබත් පසුත වෙන කෙනෙක්ද? තවත් පසුත වෙන්න ඕනේ නැහැ. අපෙන් ඔබට මෙන්න විසඳුමක්. Fairy Skin Glowing Cream. ඉපරණ හෙළ රහස් වට්ටෝරුවකින් හෝමාගම වික්‍රමාරච්ච වෙදමහතාගේ අනගි නිෂ්පාදනයක් වන මෙම විශේෂිත ආලේපය ඔබේ සම සුසනීදු කර දුටුවන් පිනවර රන්වන් පාට සමක් ලබා දෙයි. සමය ලප කැලල් මැකි සම පෝෂණය කර සම රැලිවැටීමද වලක්වා තරුණ බව රැකදීමක් මෙම විශ්මිත ආලේපය මගින් නොබට. මෙහි කිසිදු අතුරු අබාධයක් ඇති නොකරයි. මොකද හෙළ පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් නිපදවන මෙය බය නැතිව භාවිත කර විශ්මිත ප්‍රතිඵලය ඔබත් අත්විඳින්න. මිල රුපියල් 2850ක් පමණයි. බෙදා හැරීම නොමිලේ. අවශ්‍යතාවය ඇති ඔබත් දැන්ම 0754-950-750 අංකයට කතා කරන්න හෝ 0754-950-750 අංකයට ඔබේ විස්තර WhatsApp කරන්න. එසිහිද සවය කරගන්නත් පුළුවන් කියලා පැහැදිලිව පෙන්නුම් කරනවා. තුනාලක් නේ නුඹන් ඔබගෙන තමයි අද කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විදියට ආචාර කෙලොම් විදියට තමයි සම්බි. තුනා ලග්නේ නුඹන් ඇඩත් තරංග මහත්මයා විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාරයක කටයුතු ආදී දේවල් වලින් ධනෙ ලබන්න පුළුවන්. ධනෙ ලාභ ලබන්න පුළුවන්. ණයගණ දුර වලින් බව වාස්සාගේ තත්වයන් අත්පත් කරගන්න පුළුවන්. ආදායම වැඩි වෙනවා. උත්සාහයක් නැතුව සමහර ධනෙ ගන්න පුළුවන්කමක් පවතිනවා. ඇකී රක්ෂා කටයුතු ආදී දේවල් දියුණු පමු වෙනවා. Taman කැමති ආකාරයකට විවාහ සහ ප්‍රේමණීය සම්බන්ධතා නිර්මාණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. එනික Taman කැමති කෙනෙක්ට දෙමාපියන්ගේ ආශිර්වාදය ගන්න පුළුවන් කාල පරිච්ඡේදය නිසා ප්‍රේමණීය සම්බන්ධතාවලට පෙම්වතුන් පෙම්වතියන්ට සාපත් කාල පරිච්ඡේදයක් විදිහට හඳුන ගන්න පුළුවන්. හැබැයි එහෙම කියලා අධ්‍යාපනය කරන දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙන්නේ නැහැ. ඒකයි මේ දින වටිනාකම. තුලා ලග්නේ අර තියෙන සමබරතාවයේ මේ කාලය හොඳට පවත්වාගෙන යන්න පුළුවන්. ඔබ දන්නවා තුලා ලග්නේ ලාංඡනය නැත්නම් සංකේතීය බවට පත් වෙන්නේ විතරාදී කියන එක සියල්ල සමබරව පවත්වාගෙන යෑමේ හැකියාව ඔබට තියෙන කෙනෙක්. ඒ නිසා ඒක හොඳින් තවදුරටත් ප්‍රගුණ කරගන්න ඒකෙන් ඔබට දියුණුවක් හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමන්ගේ අදහස් ඉෂ්ට වෙනවා. සමාජයේ උසස් කියලා සැලකෙන මිනිස්සුත් එක්ක ඔබට ආශ්‍රය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ මේ එක දෙයක් තියෙනවා. තමයි ඔබගේ පවුලේ හෝ සමීපිතම ඥාති කෙනෙක්ගේ මරණයක් පිළිබඳව අහන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම ශෝකීකාරී ස්වභාවයක් පණිවිඩයක් අහන්න ලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒක නම් සැලකිලිමත් වෙන්න. මේකෙන් මම කියන්න උත්සාහ කරේ සමහරවිට ඔබගේ ඉන්න පුළුවන් වයෝ වෘදව දන්නවා. අපි හෘදයට එකඟව හදවතට එකඟව කතා කළොත් සමහර ඥාතීන් ඉන්නවා ඔවුන්ට දැන් ටිකක් වයසයි. ඔවුන්ගේ ජීවිතේ කොයි වෙලේද නැහැ වගේ කියලා අපි සාමාන්‍ය සමාජයේ කතා කරන අය ඉන්නවනේ. ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ඔවුන් මිය ගියාට පස්සේ ඔවුන් ගැන හොය වැඩක් නැහැ. ඒ නිසා දැන් මේ කාල පරිච්ඡේදයේදී ඔබගේ ඉන්නවනම් එවැනි රෝගී තත්ත්වයක වයෝ වෘද්ධ තත්ත්වයන්ගේ ඉන්න ඥාතීන්ට මේ අවුරුදු කාලය හරිම හොඳයි. යන්න ඕන බලන්න ඔවුන් සමග ආදරයෙන් සෙනෙහස බෙදාගන්න. ඔවුන්ටත් ඒක මතකයක් වගේ ඔබටත් ඒක සුන්දර මතකයක් බවට පත් වෙන්න පුළුවන්කම දෙනවා. ඥානෙ වැඩි වෙනවා. විභාග වලින් ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. සිංහල අලුත් අවුරුද්දත් එක්ක ඔබට කොහොමද කියන කාරණාව ගැන තමයි අපි අද කතා කරන්නේ. ලග්නෙන් ලග්නියට රාජ්‍ය සම්මාන ලාභී ආචාර්ය කැලුම් මුදිරක මහත්මයා සමඟ කැලුම් මහත්මයා අපි යනවා වෘච්චික ලග්න හිමියන් ගැන කතා කරන්න. වෘච්චික ලග්නය, වෘච්චික ලග්නයෙන් උපන්න අය ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද හේතුව සාමාන්‍යයෙන් වෘච්චික ලග්නයෙන් උපන්න අය තුළ තියෙන පොඩි ආත්ම විශ්වාසයේ වැඩිකම. මෙන්න මේ ආත්ම විශ්වාසයේ වැඩිකම නිසාම ධනහානි ඇති වෙන්න පුළුවන්. නැත්නම් වියදම ටිකක් අධික වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ හරියට පරිස්සම් වුණොත් අර පරිස්සමෙන් කරන වැඩවලින් ධනය ලාභ ලබන්න පුළුවන් හැකියාව දෙනවා. ඉතිරි කිරීම වර්ධනය කරගන්න පුළුවන්කමක් දෙනවා. ඒ වගේම Taman ඉතන ටිකක් මේ කාලේ විශ්‍රාම ගියා නම් හොඳයි. නැත්නම් රස්සාවෙන් අයින් වුණා නම් හොඳයි. ව්‍යාපාර වලට ගන්න උත්සාහ කරලා නම් හොඳයි වගේ අදහසක්. නමුත් පොඩ්ඩක් ඒකත් පරිස්සමෙන් තමයි කරන්න ඕන. ව්‍යාපාරයක් ආරම්භ කරන එකට මම විරුද්ධ වෙන්නේ නැහැ. ව්‍යාපාරයක් ආරම්භ කරන්න. නමුත් ඒ ව්‍යාපාරය යම් සාර්ථකත්වයකින් ඔබගේ රැකියාවේ රැඳිලා ඉන්න අමතක කරන්නට එපා. ඒ වගේම වංචාකාරයන්ගේ නරක මිනිස්සුන්ට අහු වෙන්න පුළුවන්කමත් නැහැ. කියන අපි කියන නරක ආශ්‍රයයට වැටෙන්න පුළුවන් ඉඩකඩක් පවතුනවා. ඒ පිළිබඳව පරිස්සම් වෙන්න ඕන. ඉන්සාම ලැජ්ජාවකට අවනම්බුකට වගේ ලක් වෙන්න පුළුවන් ඉඩකඩක් වෙන්නුම් කරලා තියෙනවා. අනිත් පැත්තට ගත්තොත් එහෙනම් ජීවිතේ තරමක් කරදරගෙන කාල පරිච්ඡේදයක් වඩ පත් වෙන්න පුළුවන්කමත් තියෙනවා.
අධික ගමන් බිමන් ඇතිවෙන්න පුළුවන් ඉඩකඩ වැඩි කියන කාරණාව පෙන්නුම් කරලා තියෙනවා. ටිකක් හදි කේන්ති යන පුළුවන් ස්වභාවයක් පවතිනවා. ඒ වගේම මෙහෙකරුවන් වගේ ලැබෙනවා. නමුත් ඔවුන්ගේ ප්‍රශ්න පීඩාකාරී ස්වභාවය ඇති වෙනවා. ටිකක් ගැටලු ඇති වෙන්න පුළුවන්. බලාපොරොත්තු නොවිච්ච හදිසි රළු වැඩවලට අත ගන්න සිද්ධ වෙන්න පුළුවන්කම තමයි. අනිකක් වෙනවා සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරාට අනපේක්ෂිත දේවල් ඇති වෙන්න පුළුවන්. අපි සමහරවිට අපි මේ මෙහෙම කියමු. ඔබ ටිකක් සුඛෝපභෝගී විදිහට ගමනක් යනවා. හදිසිය ඔබගේ වාහනයක සිද්ධ වෙන ගැටලුවක් නිසා ඔබට වාහනය බැහැලා හදා ගන්න සිද්ධ වෙනවා. උලම් බැහැලා හදා ගන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ දේවල් වලට අකරතැබ්බ වලට පිටින් පිට ඔබට මුහුණ දෙන්න සිද්ධ වීමේ ස්වභාවයක් තියෙනවා. හැබැයි ආගමික දැනුම වර්ධනය කර ගන්න වෙනත් බුද්ධමය දැනුම වර්ධනය කර ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් උසස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. විභාග වලට නම් එච්චරම සුභ වෙන එකක් නැහැ. පරිසරික කටයුතු කරොත් ගොඩක් හොඳයි. විචිකලක්ෂණ හිමියන් ගැන තමයි අපි කතා කරේ. දැන් අපි අරවා දනු ලක්ෂණ හිමියන්ගේ කලද සාධන ඔව් දානලග්නයේ උපන් අයට සාපේක්ෂව ගත්තාම හොඳයි. ඔබ දන්නවා පහුගිය අවුරුදු 7 විතර කාල පරිච්ඡේදයක් ඒ රාජ්‍යක වල පීඩාකාරී ස්වභාව ඉවර වෙලයි දැන් ඔබට තියෙන නිසා ධනලාභ ලැබෙනවා. ඒ වගේම දීපර ලාභ පවා ලබන්න පුළුවන් වාසනා ගුණයක් පෙන්නුම් කරලා තියෙනවා. රැකී ආරක්ෂා කටයුතු වලින් උසස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. තමන්ගේ ස්වයන් කටයුතු නැත්නම් අපි කියනවා හස්තකර්මාන්ත. ඒ වගේම මේ හස්තකර්මාන්තකෙන් අදහස් කරන්නේ ස්වයන් කටයුතු කියන්නේ. එවැනි දේවල් වලින් තමන්ම මහන්සිලා කරන්නා වැඩ කටයුතු වලින් යම්කිසි ධනයක් බලයක් කියාවේ දිනුවක් අත්පත් කර ගන්න පුළුවන්කමක් පෙන්වුම් කරලා තියෙනවා. ඉඩකඩම් දේවල් වගේ දේවල් මිලට ගන්න වාසනාව තියෙන කාල පරිච්ඡේදයක් ඒ වගේ දේවල් වලට නන්දුවක් වෙන්න ඒ වගේ අවස්ථාවල් ආවොත් මග හරින්නට එපා. ඒකෙන් දිනුවක් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම විවාහය ඇතුළේ සතුට වර්ධනය වෙනවා. ස්ත්‍රී ප්‍රිය සමාගම් වගේ දේවල් ඇතිවීම ඉඩකඩක් පෙන්වුම් කරනවා. අලුත් මිතුරු මිතුරියන් ලැබෙනවා. තමන්ගේ වැඩවලට අනිත් අයගේ උදව් උපකාර වගේ දේවලුත් ලැබීමේ සුභවාදී තත්ත්වයක් තියෙනවා. විභාග වෙනත් ඔබට ජයග්‍රහණ අත්පත් වෙනවා. දනුලග්න හිමියන්ට සුබදායක කාලයක් තමයි අනාගතයේ තියෙන්නේ. බලමු මකර ලග්න හිමියන්ට කොහොමද ඉදිරි කාලද සාප කියලා. මකර ලග්නයෙන් උපන් ඔබටත් නරක නැහැ. මොකද සෙන්සු දෙවන්නේ කියද්දී ලග්නාධිපති යන දෙවන්නේ යන්නේ. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරලා ධනය හොයාගන්න පුළුවන්කමක් මේ කාල පරිච්ඡේදයේදී තියෙනවා. එතකොට මේ ඉදිරි කාල පරිච්ඡේදයේදී විහෙසෙන තරමට තමයි ඔබට යම් ආකාරයක ආර්ථික දියුණුවක් ලැබෙන විශේෂයෙන් කෘෂිකාර්මික ශාස්ත්‍රය පොළව සම්බන්ධ වෙන්නා වූ ශාස්ත්‍ර ආදී දේවලුනි යම් ආකාරයක ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ආදායම වැඩි වෙනවා. නමුත් බදු ආදී දේවල් වලට හෝ වියදම් වලට ලක් වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒක නත් ඔබ සැලකිලිමත් වෙන්න. රැකියාවේ නිලතලවල යම් ආකාරයක ඉහළට යන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඊට සාපේක්ෂව අපහාස උපහාස අවලාද වගේ දේවලුත් අහන්න සිද්ධ වීමකුත් නරණයේ දියුණුවත් එක්කම යන යම්කිසි ගැටලු පීඩාකාරී ස්වභාවයක් නැතුවම නෙවෙයි. මිත්‍රයන්ගේ උපකාර සැලකිලි වගේ දේවල් ඇති වෙනවා. සතුරන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙලා වාසය කරන්න ඕන කියන එක මතක තියාගන්න. ඒ වගේම ශුද්ධ අදහස් යහපත් අදහස් ගලාගෙන එනවා. ඒවම සමහර වෙලාවට Tamanට නරකට හිටින්න පුළුවන්. ඒවම අනිත් අය අහගෙන Tamanට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන් එකමක් වෙනවා. ප්‍රිය සම්භාෂණ ප්‍රිය උත්සව වගේ දේවල් වලට ආරාධනා ලැබෙනවා යනවා. යහපත් සත්පුරුෂ ගුණවත් මිනිසුන් ඇසුරු කරන අවස්ථාව ලැබෙනවා. යහපත් උසස් දරු ශිෂ්‍යයෝ ලැබෙනවා. ඒ වගේම තමන්ගේ යුග ජීවිතය ඇතුළේ සතුටින් තෘප්තිමත්ව කාලය ගත කරන්නට පුළුවන් ඉඩකඩ තියෙනවා. ලොතරැයි දිනු ඒ වගේම සාපේක්ෂව ගත්තොත් රේස් සූදු ආදී දේවල් වලින් පවා ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්කමක් පවතිනවා. පවුලේ කෙනෙක්ට ටිකක් විපත්දායකයි. ඒකට සැලකිලිමත් වෙන්න. සහෝදර සහෝදරියන්ගේ නෑන්නා මස්සෙන්නා සමග අමනාපකම් ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඔන්න පවුලේ යුග ජීවිතය සම්බන්ධව ඥාති හිතයිසීන් සම්බන්ධව ටිකක් පරිස්සමින් කටයුතු කළොත් ගොඩක් හොඳයි. ඥානයේ දියුණුවන කටයුතුට බැඳෙන්නත් ඉඩ ලැබෙනවා තමයි පෙන්නුම් කළේ. අපි මේ කතා කරන්නේ මේ මාසයේ ඔබට වාසනාව ගෙන දෙන මාසයේ ඔබ ගැන තොරතුරු. සමස්තයක් විදිහට තමයි මේ ලග්න සටහන කරන්නේ ආචාර්ය කැලොන් ගුණදෙරට මහත්මයා. ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් එතුමාට කියලා පෞද්ගලිකව ඔබගේ පවුලේ උදවියගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න තිරය දිස්වෙනවා. අංකය 0772899353 0772899353 දුරකථන අංකයට පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්. WhatsApp පණිවිඩයක් සාමාන්‍ය දුරකථන අංකයක් ලබා දීලා වෙලාවක් වෙන් කරගෙන එතුමා හමු වෙලා ඔබගේ ජීවිතේ සාර්ථකත්වය කුඹලග්නයෙන් උපන් අයට වෘත්තිමය කටයුතු ආදී දේවල් වලදී පුංචි පුංචි බාධාකාරී ස්වභාවයන් නැතුව නෙමෙයි ටිකක් ඔලු උස්ස ගන්න බැරි තරමට වැඩ කටයුතු වෙනවා. හරි මහන්සියක් වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න මේ ධර්ම විහෙතට සාපේක්ෂව ඔබට යම් ආකාරයක දියුණුවක් දීප්තිමත් භාවයක් සලස ගන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා.
ආර්ථිකමය වශයෙන් යහපත්, සමාජීය වශයෙන් යහපත්, ඒ වගේම ජීවිතයේ දිනන්නත් මේ කාල පරිච්ඡේදය සුබයි යහපත් කියලා තමයි පෙන්වන්න කරලා තියෙන්නේ. ඒ වගේම නොතේරුම් කම් වලින් වෙන දේවල් වලින් සමහර ලාට නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්කම තමයි. නැත්නම් අපි වල ස්වභාවයක් වගේ ඇති වෙන්න පුළුවන්කම පවතිනවා. ඒ නිසා ඒක ටිකක් සැලකිලිමත් වෙන්න. විවාහමය සම්බන්ධතා ආදී දියුණුවත් යම් මධ්‍යස්ථ ස්වභාවයකින් පවත්වගෙන යන්න පුළුවන්කම පවතිනවා. ඒ වගේම හැබැයි තමන්ගේ වයසට වඩා ටිකක් වයස යනවා වගේ ගතියක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔළුවේ කැක්කුම් වගේ දේවල් ඒ නිසා ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. නඩුහබ ආදී දේවල් වලදී ටිකක් පරිසම් වෙන්නට අවශ්‍යයි. නඩුහබ වලදී යම් ආකාරයක නීතිමය ගැටලු හෝ නඩුහබ වගේ දේවල් වලට කඩලෙන්න පුළුවන් ඉඩකඩක් වෙන්නුම් කරලා පවතිනවා. ඒ වගේම අනුන් අයට උදව් උපකාර කරන්න යන්න සිද්ධ වෙනවා. තමන්ගේ ධනය වේදම් කරගෙන අන් අය වෙනුවෙන් කාලය ධනය මිඩංගු කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ජලබිය, ගිනිබිය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම පවතිනවා. තමන්ගේ ආරක්ෂාවාදී දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්නේ කොහොමදයි මේ කාල පරිච්ඡේදයේදී? යමක් කරනකොට අනිත්‍යයත් එක්ක ගනුදෙනු කරනකොට මේ දේවල් පිළිබඳවත් යම් ආකාරයක අවබෝධයකින් යුක්තව කටයුතු කරන්නේ කොහොමදයි? අලුතෙන් ගයක් දොරක් හදන වැඩ කටයුතු ආදී දේවල් වල ඉඩකඩ තියෙනවා. එහෙම නැත්නම් ඉඩකඩ මිලදී ගන්න පුළුවන්කම තියෙන ෂණික ධනලාභ ලැබෙන්න පුළුවන්. එකම දේ මේ දැන ලැබෙන්න ධනේ තමන් සතුව තියාගන්න එපා. ඒක තමන්ගේ හිතවතෙක් කෙනෙක්ට හරි දීලා තියාගන්න. තමන්ගේ නමින් තියාගත්තොත් ධනෙ ටිකක් ඉතිරි කරගන්න අමාරු. ඒ නිසා කුඹ ලග්නයෙන් උපන් ඔබ ඔබගේ ස්වාමියාට, බිරිඳට, දරුවෙක්ට, තාත්තට, අම්මට හරි දීලා ඉවරලා මේ ධනෙ ටික පරිස්සම් කරගන්න. ඒක ධනෙ ටික රැකගන්න. අපි කතා කරන්නේ ලග්න සටහනේ අවසාන ලග්නය, මීන ලග්නය. බලමු මීන ලග්න ධාරින්ට කොහොමද සුබද අසුබද කියලා ආචාර්ය කෙළමුණි මහත්මයා කියනවා. මේ ලග්නයෙන් උපන් අයට ටිකක් ඒ රාෂ්ට්‍රකමේ ස්වභාවයක් තවම තියෙනවා. නරකමත් නැහැ, හොඳමත් නැහැ. ඒ නිසා ධනෙ ලැබීමේ භාග්‍ය පවතන විශේෂයෙන් අපි අවධානය යොමු කරන මේ අලුත් අවුරුදු කාලේ ඉදිරි කාල පරිච්ඡේදවලදී ධනෙ ලැබීමේ தත්ත්වය කොයි වගේද කියන එක. ඒ නිසා ධනෙ ලැබීම සාපේක්ෂව ගත්තහම යහපත් ආකාරයට තියෙනවා. මිල මුදල් ලැබෙනවා. හැබැයි තරමක් පුරට මේක වියපැහැදම් වීමේ ස්වභාවය. අනවශ්‍ය දේවල් වලට වියදම් වෙන தත්ත්වයක් තමයි මූලිකව පෙන්නුම් කරලා තියෙන්නේ. වෙළඳාම් කටයුතු ආදී දේවල් වලට, එහෙම නැත්නම් සමාජීයව කටයුතු වගේ දේවල් වලට ටිකක් මහන්සි වෙලා වැඩ කටයුතු කරන්න උත්සාහ කරන තරමට උසස් වීම ලඟා කර ගන්න පුළුවන්. ඒ නිසා රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඉහළ නිලධාරීන් සමග බොහොම ලෙන්ගතුකමින් සුහදශීලීව ඒ ගැන කතා බහ කරන්න. මොකද ඒ සම්බන්ධව ඔබට යම් ආකාරයක දියුණුවක් අත්පත් කර ගන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම ගොවිතැන් වලට නිරත වෙලා ඉන්න අය නම් ටිකක් පරිස්සම් වෙන්න ඕන. කෘෂිකාර්මික කටයුතු, ගොවිතැන් කටයුතු වල වගේ දේවල් වලින් යම් කිසි පාඩුවක්, පීඩාවක් වෙන්න පුළුවන්. හැබැයි අපි කියන ජනමාධ්‍ය හෝ එහෙම නැත්නම් වෙළඳ දැන්වීම් නිර්මාණය කරන ඒ වගේ කටයුතු වලදී ඇඩ්වර්ටයිසින් වලින් ශ්‍රේෂ්ඨ වල කටයුතු කරන අයට නම් මේ කාල පරිච්ඡේදය සාපේක්ෂව ගත්තාම හොඳයි. ඒ වගේම ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මෙහිසිලා වැඩ කරන්න කැමැත්තෙන් විදේශගත වෙනවා නම් අන්න ඒ වගේ දේවල් වලට තාමත්ම හොඳයි. යුග ජීවිතයේ ප්‍රශ්න තිබුණත් යම් සාධනීය තත්වයකට පත් වෙලා ජීවිතය ස්ථාවර කරගන්න පුළුවන්කම පෙන්නුම් කළා පවතිනවා. සුභවාදී වයසක් නම් නැත්නම් විවාහයට සුදුසු වයසක් නම් යහපත් විවාහ සම්බන්ධතා නිර්මාණය වෙනවා කියලා පෙන්නුම් කළා දෙනවා. තම බිරිඳට, ස්වාමියාට යහපත් දියුණුවක් උදා වෙන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කම පවතිනවා. දේව භක්තිය වැඩි වෙනවා. පොත්පත් පිළිබඳව තියෙන වැඩ කටයුතු ආදී දේවල් උනන්දු හොඳයි. ඒ වගේම ආමාශගත ඇස්වාශිත රෝගී තත්ත්වයට වෙන පුළුවන් ඒකට සැලකිලිමත් වෙනවා. හොඳයි. කෙළ මහත්මයා ස්තුතිවන්ත වෙනවා අපේ ආදරණීය හිතවතුන් වෙනුවෙන් කාර්යබහුල සමයක ඔබේ අදහස් ජනගත කිරීම සම්බන්ධයෙන් ඉදින් ඔබට මේ පොදු වේකීම කරුණු කාරණා වල ඔබට ඔබේ ජීවිතයට ගන්න පුළුවන් දේ අරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔබට කෙළ මහත්මයා කෙරෙහි තවත් වැඩිදුර විශ්වාසයක් ගොඩ නැගුණා නම් එතුමා කරන කියන දේවල් සහ එතුමා ජනප්‍රියයි තාමත් රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් YouTube මාර්ගයෙන් සමාජ මාධ්‍යයෙන් කියන කරන දේවල් එක්ක ඔබට හිතනවා නම් ඔබගේ ජනපත්‍රය පරීක්ෂා කරගන්න ඕනේ කියලා කතා කරන්න මෙන්න මේ දුරකථනම් කියලා 0712 899 53 53 0712 899 53 53 දුරකථනම් කියලා කතා කරන්න. ඉතින් දවසේ අපිත් එක්ක එකතු වෙයි කියලා නැවත වතාවක් සිතිවන්ත වෙනවා. රාජ්‍ය සම්මාන ලාභී ආචාර්ය කැලුම් ගුරුතුමා මහත්මයා අපි නැවත වතාවක් අපි හමු වෙමු මේ වෙනස සඳහා කරත් දහන්න.